කාර්යාල කාර්ය සහායක තුන්වන ශ්‍රේණියේ වැටුප් වැඩිවන්නේ රුපියල් 5450කින් දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10950ක වැටුප් වැඩිවීමක් සිදු වෙනවා විශේෂ ශ්‍රේණියේ වැටුප් ඉහළ දමා තිබෙන්නේ රුපියල් 13980කින් රියදුරු තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 6960කින් ඉහළ දමා තිබෙනවා දෙවන ශ්‍රේණියේ වැටුප 9990කින් වැඩිවන අතර පළමු ශ්‍රේණියේ වැඩිවීම රුපියල් 13020ක් විශේෂ ශ්‍රේණිය සඳහා රුපියල් 16340ක වැටුප් වැඩිවීමක් හිමිවනවා සමෘද්ධි සංවර්ධන නිලධාරී තුන්වන මට්ටම සඳහා වැටුප වැඩිවන්නේ රුපියල් 8340කින් දෙවන ශ්‍රේණියට රුපියල් 11690ක් සහ පළමු ශ්‍රේණියට රුපියල් 15685ක වැටුපක් හිමිවනවා කලමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 10140කින් වැඩිවන අතර දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 13490කින් ඉහළ නැංවීමටයි යෝජනා වී තිබෙන්නේ පළමු ශ්‍රේණියේ වැටුප වැඩිවන්නේ රුපියල් 17550කින් සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට රුපියල් 12710ක වැටුප් වැඩිවීමක් හිමිවනවා දෙවන ශ්‍රේණියට රුපියල් 17820ක් හා පළමු ශ්‍රේණියට රුපියල් 25150ක වැඩිවීමක් සිදුවනවා මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පෞල් සෞඛ්‍ය සේවිකා තුන්වන ශ්‍රේණියට වැටුප් වැඩිවන්නේ රුපියල් 12885කින් එහි දෙවන ශ්‍රේණිය රුපියල් 17945ක් සහ පළමු ශ්‍රේණියට රුපියල් 25275ක් හිමිවනවා විකිරණ වේදී සහ ඖෂධ වේදී තුන්වන ශ්‍රේණියට වැඩිවන වැටුප රුපියල් 13280ක් එහි දෙවන ශ්‍රේණියට රුපියල් 18310ක් සහ පළමු ශ්‍රේණිය වෙනුවෙන් රුපියල් 25720කින් වැටුප ඉහළ දැමීමට යෝජනා වී තිබෙන්නේ හෙද නිලධාරී තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 13725කින් වැඩි කිරීමට යෝජනා වී ඇති අතර දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 18835ක් සහ පළමු ශ්‍රේණිය වෙනුවෙන් යෝජනා වී ඇති වැටුප වැඩිවීම රුපියල් 26165ක් විදුහල්පති තුන්වන ශ්‍රේණිය සඳහා රුපියල් 23425කින් වැටුප් ඉහළ නැංවීමට යෝජනා වී තිබෙන්නේ එහි දෙවන ශ්‍රේණියට රුපියල් 29935ක් සහ තුන්වන ශ්‍රේණියට රුපියල් 39595කින් වැටුප් වැඩි කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ ගුරු සේවයේ විද්‍යාපීඨ ගුරුවරුන්ට වැටුප් වැඩිවන්නේ රුපියල් 17480කින් උපාධි ගුරුවරුන් සඳහා රුපියල් 19055ක වැටුප් වැඩිවීමක් යෝජනා වී තිබෙනවා දෙවන ශ්‍රේණියේ වැටුප් වැඩිවීම 20425ක් පළමු ශ්‍රේණිය සඳහා වැටුප් වැඩිවන්නේ රුපියල් 38020කින් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැටුප රුපියල් 10704කින් ඉහළ දැමීමට යෝජනා වී තිබෙනවා පොලිස් සැරයන්වරයෙකුගේ එම මුදල වන්නේ රුපියල් 13210ක් උප පොලිස් පරීක්ෂකවරුන්ගේ වැටුප රුපියල් 14050කින් වැඩිවනවා පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැටුප රුපියල් 18290කින් වැඩිවන අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැටුප වැඩිවන්නේ රුපියල් 23685කින් ග්‍රාම නිලධාරී පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 11340කින් වැටුප් වැඩි කිරීමටයි යෝජනා වී තිබෙන්නේ දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 14690ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 18750කින් වැටුප් වැඩිවනවා පරිපාලන ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප් වැඩිවන්නේ රුපියල් 23575කින් සහකාර ලේකම් සහකාර අධ්‍යක්ෂ ගණකාධිකාරී සහකාර ප්‍රාදේශීය ලේකම් සහ සහකාර කොමසාරිස්වරුන්ගේ වැටුප වැඩිවන්නේ රුපියල් 28885කින් නියෝජ්‍ය අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ ආරම්භක වැටුප රුපියල් 43865කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම් අධ්‍යක්ෂ කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්ගේ වැටුප වැඩිවන්නේ රුපියල් 57545කින් ප්‍රාථමික වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 35560කින් වැඩිවනවා දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප වැඩිකිරීම යෝජනා වී තිබෙන්නේ 39575කින් පළමු ශ්‍රේණිය වෙනුවෙන් වැටුප් වැඩිවීම රුපියල් 53075ක් අතිරේක ලේකම් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 70200කින් ඉහළ නැංවීමටයි යෝජනාව මීට සමගාමීව සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමටයි පියවරගෙන තිබෙන්නේ ඊට සමගාමීව රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහාද ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට වැටුප් වැඩිකිරීමට කටයුතු යොදා තිබෙනවා